මේට මාස කිහිපයකට කලින් රටේ ඉන්න ජනතාවත් ඒ වගේම අපිත් අරගලයක් කරේ වසන්ත පුදිනේ අතර ඇතුළු අපි අරගලයක් කරේ රට සුඛිත මුදෙන් පුරයක් විදියට තියෙදි නෙවෙයි රට ස්වම්පෝසිතව කිරියෙන් කාලෙම් උතුරද්දි නෙවෙයි අපි අරගල කරේ එතකොට මේ රටේ මිනිස්සු ඒ අරගලයට මැදිහත් කරන්න මේ රටේ මිනිස්සු මේ තස්වාදීන් විදියට මැදිහත් කරන්න මේ විදියට මිනිස්සු අරගලයක් කරන්න මේ රට පාලනය කරපු පාලකයෝ තමයි මේ තත්ත්වයට රටපත් කරේ. එතකොට මේ වගේ තත්ත්වයක තමයි රටේ ඉන්න ජනතාව පාරට බහැලා, ඒ වගේම ශිෂ්‍යාපාරේ විදියට අපිත් පාරට බහැලා අරගල කරේ රටේ ඉන්න ජනතාවට ජීවත් වෙන්න පුළුවන් වටපිටාවක් හදන්න ඕනි කියලා. එතකොට මෙන්න මේකට උත්තර දෙන්න ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ ආණ්ඩුව පන්නපු එකට, ඒ වගේම ගෝඨාභය රාජපක්ෂලට පාලනය කරගන්න බැරි වෙන තැනදී ඒ ආණ්ඩුව ගෙදර යන්න ඕනි කියලා කතා කරපු එකට, ඒ වගේම රටේ ඉන්න ජනතාවට සහන දෙන්න ඕනි කියලා කතා කරපු එකට රටේ ඉන්න පාලකයෝ දුන්න උත්තරේ තමයි මේ දිනගණනාවක් අපි අත්අඩංගුවට අරගෙන ඒ ප්‍රශ්න ගැනීම් කරලා ඒ වගේ අත්අඩංගුවට අරගෙන ඉන්න එක තමයි සිද්ධ කරේ. එතකොට දැන් අද දිනේදීත් අපි දැක්කා වසන්ත පුදුලිගේ සහෝදරයව අරගෙන ආවා. එතකොට වසන්ත පුදුලිගේ සහෝදරය අරගෙන ඇවිල්ලා දැන් මාස 4ක් වෙනවා අත්අඩංගුවට අරගෙන මාස 4ක් වෙනවා. එතකොට දැනටත් තාම කියන්නේ 100ට 50 60යිලු තාම විමර්ශන කළා අවසන් කරලා තියෙනවා. එතකොට දැන් මේ මෙයාලා දැන් ආයි නැවත කියන්නේ 140ක් තව තියෙනවා. තව මාස 3ක් විතර වසන්ත පුදුලිගේ සහෝදරය ඇතුලේ තියන්න ඕනි කියලා තමයි මේ වයින් හොරා කියන්නේ. අපි දන්නවා මේවා ඇතුලේ මේවා විසඳ ගන්න බැරි නම් නැවත අපිට තියෙන්නේ පාරදී තමයි මේ අරගලේ විසඳුම. ඇත්ත කෙටියෙන් දස්ස වැඩියෙන් සයිබර් අවකාශයේ කලබන උවත් සලකුණ News First YouTube channel එක අදම subscribe කරන්න. News First ජනතාව සමඟ.